සූත්‍රපාඩේ අපි කතා කර කර හිටියා වාග් දේවල් ටිකක් ගැන මම සූත්‍රපාඩම වාග් සරලව කියලා දුන්නා මම හිතන විදිහට තේරුණා ඇති හරිද මොනවාද අපි කතා කරපු දේවල් මම ඕනක් එකක් විතරක් මතක් කරලා දෙන්නම් අර මෙන්න මෙහෙම ආවොත් y සමානයි a + b කියලා ආවොත් නේද මොන හොඳට අහගෙන ඉඳහල්ලා හරිද මේ වැඩේ හොඳටම කරගන්න ඕනි මම ඒකයි නැත්තම් හැබැයි y උත්තර උනාට අපිට දැන් උත්තර කරන්න කියන්නේ a වල මේ y වල විශේෂත්වයක් නැහැ අර ගණන් වලදී ලස්සන වෙන්න පුතේ උත්තරය හැම වෙලේම දාන්නේ මොන පැත්තටද ලස්සන වෙන්න විතරයි හොඳේ නැත්නම් හරිම විදිය විතරක් නෙමෙයි හොඳේ හරිම විදිය වම් පැත්තේ තිබ්බත් දකුණු පැත්තේ තිබ්බත් උත්තරේ උත්තරේ තමයි පරිපදේ පරිපදේ තමයි හැබැයි ගණිතයේදී ලස්සන වෙන්න උත්තරේ හැවත් පරිපදේ දානවා එක පැත්තකටනේ. එතකොට දැන් මේකේ y තමයි උත්තර වෙලා තියෙන්නේ. හැබැයි අපිට උත්තර කරන්න කියන්නේ මෙන්න මේ පැත්ත. A A. එතකොට මෙයාව උත්තර කරන්න නම් මුලින්ම පළවෙනිම දේ මොකද්ද? ලස්සන කරලා ඉන්න. ලස්සන කරන්න නම් මෙයා මොන පැත්තේ ඉන්න ඕනි? මේ පැත්තේ. එහෙනම් y සමානයි a + b කියන එකම අපි ඔක අනිත් පැත්තට ලියලා මොකද්ද? a + b සමානයි y කියන්නේ. ඔබ කියන්න පුළුවන්. ඇයි බං මේ 17ට සමානයි නම් 17 මේ 17 මේ පැත්තට ලියලා මේ 17 මේ පැත්තට ලියුවොත් වැරදිද? වැරදි නෑ නේද? නේද? එතකොට මෙන්න මේ වගේ දෙයක් තමයි මෙතනත් තියෙන්නේ. මෙයා සමානයි මෙයා කියලා තියනවා. කියනවා මෙයා සමානයි මෙයා කියලා. හරිද? සමානයි y පැත්තට මොකද්ද දාන්නේ ආ මෙයාට අලුතින් කරපු දෙය අඩු කිරීම b එහෙනම් අඩු කිරීම b එකක් දාන්න එතකොට මේ පැත්තේ මේ ධන b ට ඍණ b මොකද වෙන්නේ කැපිලා යනවා එතකොට a සමානයි y ඍණ b කියලා ඔන්න a ලස්සනට උත්තර උනා ඔන්නෝකට නේද උත්තර කරනවා කියලා කිව්වේ. එහෙමද නැද්ද? යප් නේද? කොක මතක ඇදීදී අපේ දරුවෝ මොනේ? හරි. තව එකක් දුන්නොත්. තව එකක් බලමු තව එකක්. මොනේ නම් මම මේ මතක් කරගෙන යන්නේ ඔයගොල්ලන්ට දෙවෙනි එක. මම දෙනවා a සමානයි n ඍණ p අපිට උත්තර කරන්න කියලා n වල මොකද කරේ යස් මොකද කරේ මොකද කරේ මේව කියන්න බෑ උත්තේ n ඕන මොන පැත්තටද වම් පැත්තට එහෙනම් අපි මේක ලියා ගන්නවා මෙහෙම n ඍණ p සමානයි කවුරු කියලාද a කියලා n උත්තර කරන්න නම් මූ මරන්න ඕනි අඩු කිරීම p එකක් තියෙන අඩු කිරීම p මරන්න නම් මොකද කරන්නේ
එකතු කිරීම පීඩනම ඒ කියන්නේ එන් අඩු කිරීම පී මරන්න නම් උගේ ප්‍රතිවිරුද්ධ දෙන්නේ අඩු කිරීමේ ප්‍රතිවිරුද්ධ දෙ එකතු කිරීම ප්‍රතිවිරුද්ධ දෙ අඩු කිරීම බෙදීමේ ප්‍රතිවිරුද්ධ දෙ ගුණ කිරීම ප්‍රතිවිරුද්ධ දෙ බෙදී ඔන්න ඒක මතක තියාගත්තා නම් හරිම වැඩි නේද එතකොට මකේ වෙන්නේ මේරින පී නැති කරන්න දනති සමාන නේද මේ පැත්තටත් ඒ මෙතෙන්ට අලුතින් දාපු එක කවුද දන පී මේරින පී දනති කියලා යනවා n සමානයි a දන පී නෑ ඔය දෙක තේරුණාද ඊය සතියේ හිටපු දරුවෙකුට නම් තේරෙන්න ඕනි අනිවාර්යෙන් හොඳේ තුන්වැනි එක අපි කතා කරනවා මෙහෙම එකක් හරි a සමානයි 3i p අපිට කියනවා p උක්ත කරන්න දැන් මක්කේ වෙලා තියෙන්නේ p උක්ත කරන්න තියෙන්නේ හැබැයි දැන් a උක්ත වෙලා ඉන්නේ දැන් මේ p මොන පැත්තද ලියවෙන්න ඕන ලස්සන වෙන්න නම් ගණන් වල මූ මේ පැත්තේද මූ මේ පැත්තේ ඒ කියන්නේ 3p සමානයි a p 3ත් එක්ක මොකද වෙලා තියෙන්නේ 3p කියන්නේ මොකද 3 වරක් p කියන එක නේද ගුණ වෙච්ච p එකක් සේ එතකොට ගුණ වෙච්ච 3 නැති කරන්න නම් බෙදලා තුනේ බෙදලා තුන 3ට 3 කැපුණා p සමානයි මොකද්ද a බෙදීම තුන a බෙදීම තුන ඕකත් මතක ඇති ඉතින් හරියට ඉගෙන ගන්න ඌමනාව තියෙන දරුවෙක් ඉන්නවා නම් හරිද මම කියන්නේ හැම එකකටම ඉගෙන ගන්න පුළුවන් බෑ අවශ්‍යතාවය සහ ඌමනාව තියෙන්න ඕන වැඩේ කරන්න ඌමනාව තියෙන්න බෑ නැතුව හරියන්නේ නැහැ නේද හරි අන්තිම එක ඕකෙදම කතා කරන්න පුළුවන් අපිට මෙහෙම a සමානයි x බෙදීම y අපිට කිව්වොත් මේකේ x උක්ත කරන්න කියලා කොහොමද x උක්ත කරන්නේ මේ පැත්තනේ වමට ලියන්න ඕනි ලස්සන වෙන්න නම් x බෙදීම y සමානයි a x තනි කරන්න නම් x බෙදিলা නේද y ගේ බෙදিলা y ගේ බෙදිච්ච y නැති කරන්නේ කොහොමද බෙදිච්චේ ගුණ නැති කරන්නේ ගුණ කළා මරන්නේ එහෙමයි නේ එතකොට මෙතන ගුණ කිරීම y මෙතනත් ගුණ කිරීම y කොහොමනේ y ගෙන් ගුණ කරනවා මෙතනත් y ගෙන් ගුණ කරනවා y ට y බෙදීම y ට ගුණ කිරීම y ට කියලා යනවා x සමානයි a ගුණ කිරීම y දැන් නිකන් a ගුණ කිරීම y කියලා අපි ලියන්නේ නෑ බං ඇයි a ගුණ කිරීම y කියන එක දන්නවා අපි ay නේද එතකොට ඔන්නව මතක නම් ඇති එන්න ඕනේ ඉතින් හොදේ මගේ පන්තියේ දරුවෙක් නම් මං ගණන් හතරක් දෙන්නම් පටස් දාලා හඳුන් දෙන්නම් බලන්න ගණන් හතරයි හොදේ වැඩි නෑ එකක් a සමානයි b දන c එකේ b යුක්ත කරන්න දෙවෙනි එක x සමානයි y දෙන z ඒක z උත්තර කරන්න y සමානයි 3i b ඒක b උත්තර කරන්න a සමානයි y බෙදීම z ඒක y උත්තර කරන්න නැහ හතර හදම් බලන්න පුතේ. ඔව් ලියන පුතේ ලියන පුතේ. ලියන පුතේ ලියලා හදා ගන්න බලන්න. ලියන පුතේ හදන්න බලන්න උත්තර ටිකත් එක්ක. පටපට ගාලා උත්තර දාන්න බලන්න පටපට ගාලා අපේ ගෙදර ඉන්න දරුවොත් ඉන්නවද ඔන්ලයින් නේ එළ ඉතින් මොනා කරන්නේද
ඉන්සර ඉන්නව නේද? එල එල එකයි එන්න ඕනේ. කොහොම හරි තමන්ගේ වැඩේ කරගන්නද? हरी हरी हद हद हेमोम हद हेमोम हरे बालामु बेडे गुडद कियला नेद हरे पलवेने के दरें ये सदी हिटपु नेदारो इतिन लोकुवट मुकद्द पक्षताप वेन्ने पा ये सदी इन्ने उन्ने नी तेरा गई උදේ හැමදාම පන්තියට සහභාගී වෙන්න ඕනි හරියටම නිසියාකාරව නැත්තම් මේ වැඩේ ගොඩ ගන්න බෑ. මොකෝ හේතුව හැමදේම දඩක් පුරවලා වගේ. හරිද? හැමදේම හරියට නිත්තාවට කරගෙන ගියොත් තමයි තමන්ගේ මේ ප්ලෑන් එක ගොඩ යන්න පුළුවන් වෙන්නේ. හරිද? නැත්තම් ගොඩ යන්න වෙන්නේ නෑ. මේකේ බියුක්ත කරන්න बी कोई दिन ने दाखुन पैते कहताई वागे एक दिन ना मुकदे कराने बी दाने सी आरक्षत करांगे इल्ला समाना ये दाना वा अभी तो बी उक्त करानोनी बी उक्त कराने ना मु मरानोनी एक तो किरी में सी मरने को हो मदे आडू किरी में सी තකට මම ලියනවා b එකතු කිරීම c මරන්න නම් මක්කයි කරන්නේ අඩු කිරීම c එද සමානයි a පැත්තේ මොකද කරන්නේ අඩු කරනවා c එහෙම එකතු කිරීම c ට අඩු කිරීම c කියලා යනවා b සමානයි a ඍණ c ඔන්න පළවෙනිකට हरिकट्टिये इन्नवने इधर को 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 मैसेज जा तापल बात को 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 तमंग हरे ना तमंग हरिकिया ना पुलवा पे इन्ने पैर හරි එල 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 හරි දෙවෙනි එක මේ ඔය වගේ ගානක් තමයි ඉතින් එන්නේ මේ ඉසෙඩ් උක්ත ගන්න ඉසෙඩ් ඉන්නේ දකුණු පැත්ත කැතයි ඒකින්ද වෛරින ඉසෙඩ් සමානයි x එහෙද එහෙදි හරි හැබැයි මෙතන සර් කරපු දෙයක් වැරදුයි. ඇයි? මෙන්න මෙහෙම දෙයක් මම කියලා දුන්නා නේද? සර් මෙහෙම දෙයක් කියලා දුන්නා නේද?
ये सत्य मम කියලා දුන්නා ඍණ z වලින් උත්තර තියන්න පුළුවන්ද ඍණ වලින් උත්තර තියන්න පුළුවන්ද පුළුවන්ද බෑ ඍණ වලින් උත්තරයක් තියන්න බෑ බෑ එහෙමද ඒක ඉන්න මොකද කරන්නේ මුලින්ම මේ ඍණ z මරලා දාගන්න try एक अदाल उत्ते मुनाविलाद मैं
तो y समान है x धन है इसे दें आपे उत्तर धन वेला आदन है इधर धन वेला दें आपे प्लान हर अबे उत्ते दापुने दिया आगे न दे ये ना म्याँ में बैठे x धन है इधर समान है y ताने इसे ताने कराना ना इसे एक्स एकतुवेला एकतुवे की एक्स नैति कराना ना एक्स दाना इसे गेन आडू करने वा एक्स समाना ही वाई पैसे नो मुकदे कराने आडू करने वा एक्स एक्स ते एक्स कैपिटल है ना वा इसे समाना ही वाई रीने एक्स ना वैरी गुड ना पीली वेल्ट में करा वैरी होंडे जानो तेरे नेत्र जानो तेरे नेत्र दे हाँ रीने मैं कहता हूँ बी युक्त कराने दिए ने बी युक्त कराने को हम दे ये वैसे भी आगे ना बे तूना ही बी समाना ही वाई नेत्र बी युक्त कराने नाम बी तूने घुने मिला गुणे इति तुरण नैति कराने नाम मगध कराने पुते बेदना तुने निवान लेसी तुरण तुने क्या पड़ा उत्तरे मुकद बी समान है वाई वेदी में तुरण बी समान है वाई वेदी में तुरण अर अंतिम एक है वाई उत्तर कराने के नाम वाई दाकुने दिया के नाम है दाकुने इन्नो उन वामट के इन्नो नेर देर पाले उन्हें तिहा हर तब बढ़ा है मैं के वाई उत्तर कराना वाई बेदी में सेट नहीं थी बेदी में सेट नहीं थी कराना ना गुना क्रीम में सेट ये बेहतर है गुना क्रीम में सेट डालती हम आलू का पैन पैन अब उसकी आगे ना लास्ट टाइम कराने को इसे टी सेट क्या पैन हुआ वाई समान है ए इसे ए इसे हरे ने यस हरे ना वेरी गुड बड़ी को मदद कर दी थी मुझे मम्मी चुटकार मदद कर लो तूने बताया ना इतना इधर पास से और इधर पास से अरे मेवा की बात तूने नहीं वाई समान है एमएक्स दाना सी मैं के एक्स उत्तर कराने के लिए तो हमें तो करना होगा मदद करा लग एक आने इधर एक इन हजार ने हजारी वेल्ला मांग मरा आती बगैर आते कहाँ देना होते इन द हाले नहीं इन्हें होते मैं के एक सूत्र कराने बैने ऐ दापुन पैसे इन्हें बड़े कहता ही नहीं है ना मुकद्दर कराने मैं कारी पैसे रहना है ना एमएक्स दाना सी समान है बाई की अला हाले इधर पास मुकद्दर पीता नहीं x තනිකරන්නේ තනිකරන්නේ සර් කලින් උගන්න පුළුවන් කියලා දෙන්නේ මොකද්ද රජවාසලේ ක්‍රමී මොකද්ද රජවාසලේ ක්‍රමී මතක් කරගන්න රජාව තනිකරන්න ඕනි මට හරිද උඹලත් රජෙක් වගේ ඉඳපල්ලා තව ටික කාලයක් යනකොට මෙන්න රජා ඔන්න උඩුන්න තියෙනවා රජා ළඟ ඉන්නව කවුද ආරක්ෂකව දෙන්නේ මෙතන දොරටු පාලය දෙන්නේ නේද ගේට්ටුව මුර කරන්න ගේට්ටු පාලය දෙන්නේ ඒ කියන්නේ පුතේ මෙන්න ඉන්නා සහරා මුගේ දියේ මොකද්ද මුගේ ඔරුන්න නෙමෙයි දිය රැවුල අනිත් පැත්ත නේද මුත මාව මරන්න ඕනි මාව මරන්නේ කොහොමද සහරා මාව මරන්නේ කොහොමද ඉස්සුවක් ඇතැයි තහරන් මාව තනි කරන්න නම් එක පාට තනි කරන්න බෑ කොහේදද වරාගෙන යන්න ඕන මුලින්ම මුන් දෙන්න වරන්න මේ මෙතන විතර ඇතුල් වෙන්න පුළුවන් ඒ කියන්නේ රජාට කොහෙන් ඉන්න ඕනද මුලින්ම වරන්න ළඟම ඉන්න උන්ද ඈතම ඉන්න උන්ද නෑ ඔය ක්‍රමයට මතක තියාගත්තොත් වැඩේ ගොඩේ ගොඩ හොඳයි රජාට කොහෙන් ඉන්න ඕනද මුලින්ම වරන්න
ඈතම ඉන්නු මේ රජාට ළඟ ඉන්න ඈතම ඉන්න. ඊට පස්සේ තමයි මු මෙතනින් ඇතුළට යන්නේ. මුන් දෙන්න බලන්න. ඒ කියන්නේ රජාට තරමක් දුරින් ඉන්න උන් මරනවා. ඊට පස්සේ රජාට ළඟම ඉන්න උන් මරුවාම තමයි රජා තනියම. එතකොට මේකේ රජා කවුද? උක්තය. උක්තේ කවුද? x x එක තියෙන සම්බන්ධ ත්‍රිකෝණය. x ගුණ වෙලා m ගෙන් එකතු වෙලා c. මේ x ගුණ වෙලා m ගෙන් එකතු වෙලා c. අන්තිමට කිව්වේ එකා බලනවා මොලේ. x ගුණ වෙලා m ගෙන් එකතු වෙලා c. එකතු වෙච්ච c නේද අතන යනන ඕන. ඒ කියන්නේ mx එකතු කිරීම c නැති කරන්න නම් අඩු කිරීම සමානයි y පැත්තේ නෝ මොකද වෙන්නේ අඩු කරනවා c ට c කපනවා හරිද කරම ගන්න mx සමානයි y ඍණ c y ඍණ c දෙපැත්තම x m ගෙන් ගුණ වෙලා නේද ඊළඟට තියෙන්නේ x තනි කරන්න නම් මේ ගුණ කිරීමෙන් බලන්න බෙදනවා m ගෙන් බෙදන්නේ m ට m කපනවා x සමානයි y ඍණ c බෙදීම එන්නේ ඔවත් කතා කරා අපි ගිය සතියේ හරි ඔවත් කතා කරා අපි ගිය සතියේ හරි ඊළඟට අන්තිම දේ කතා කරන්න හදන්නේ අන්තිම ගණන් දෙක නේද ඔය දෙකත් අල්ලගන්න බලමු අල්ලගන්න බැරි නම් ඉතින් කරන්න දෙයක් නැහැ බා හැබැයි අල්ලගන්න try කරන්න ඕනේ අපි අන්තිම ගණන් දෙක නේ තියෙන්නේ ඔව් 10 වෙනි ගණන මෙන්න මෙහෙම තියෙන්නේ තියෙනවා ax සමානයි m වරහන් x ඍණ t හරිද මේක මොකක්ද උත්තර කරන්න කියන්නේ x අගෙන ඉන්න ඕනි පුතේ හරිද තමන්ගේ ජීවිතයේ නිනිවතට හීතලට අඳුරට කරුවලට ඒවට පාවල දීලා හරියන්නේ නැහැ තමන්ගේ ජීවිතේ හරිද නිදිමතයි නම් මට නිදිමත නැහැ කියලා වෙලා හිතාගෙන ඉන්න ඕනේ හරිද මොකෝ මේ වෙලාවේ නිදාගත්තොත් මොකද වෙන්නේ මේ වගේ ගානක් සාමාන්‍ය පෙළට ආවොත් එතනින් తీරේන උඹලා ડોක්ටර්ද වෙන්නේ ඈ කොන් ડોක්ටර්ද කියලා ඇයි ඒ මේ ගාන වැරදිලා වෙලා හිතන් ගණන් වලට ෆේල් වුණා කියලා ගණන් ෆේල් වුණොත් මොකද වෙන්නේ ඔයාට ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන් බෑ ඔයාට වෙන්න පුළුවන් ඒක අනිත් පැත්ත තමයි හරිද මේ ගාන මේ විදිහට බලමු කියන්න බෑ හරිද ඒක හිත තමන්ගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්න එපා කවුරුත් හරිද මේ අද උදේ පාන්දර වැස්ස ඒකින්ද මට නිදිමතයි ඈ ඔය ගානේ නේකක් නෑ විභාගෙට එහෙම අනුමාන කරන්න බෑනේ ඕගොල්ලොන්ටනේ හරිද තමන්ගේ ජීවිතය ගැන ප්ලෑන් කරා හරි මම අද කතාවුත් කියන්න ජීවිතේ උදේ මේකේ x උත්තර කරන්න ඕනි. හැබැයි මෙතන වහනක් එක්කනේ තියෙන්නේ. මේ මේ පැත්තේත් x එකක් තියෙනවා මල මඟුලයි. නේද? මම මේ වරහණ නැති කරන්න හදනවා. මේ වරහණෙන් කියන්නේ මොකද්ද? වරහණකින් සාමාන්‍යයෙන් ගණන් වලදී කියන්නේ මොකද්ද? ගුණ කිරීමක් නේද? ගුණ කිරීමක් නේද? එතකොට mx ගෙන් ගුණ වුණාම මොකද්ද? mx නේ mx ධනයි ඍණයි ඍණ mt ගෙන් ගුණ කරාම mt ඔන්න mt mt කියන්නේ මොනවද නැහැ කියන්නේ හරි දැන් අපිට x උත්තර කරන්න තියෙනවා x මේ පැත්තෙත් ඉන්නවා මේ පැත්තෙත් ඉන්නවා මල කරදර ඒකින් ඉඳ මොකද කරන්නේ එක පැත්තක x එකක් නැති කරන්න try කරනවා නේද? එතකොට මොන පැත්තේ x එකද නැති කරන්න ලේසි? මේ පැත්තේ x කියන එක මම දාන්නද? නැත්නම් මේ පැත්තේ mx කියන එක මම දාන්න try කරන්න. මොකද්ද ලේසි? මොකද්ද? මම මේ පැත්තේ mx කියන එක නැති කරන්න.
නැත්නම් මේ පැත්තේ x කියන එක ඇති කරන්න. හරිද? මේ ax ඇති කරන්න නම් මොකද කරන්න ඕනේ? කො අඩු කිරීමේ x. නැත්නම් මේ mx ඇති කරන්න නම් මොකද කරන්න ඕනේ? කියලා. මේ mx ධන එකක් නේද? ධන mx ඇති කරන්න නම් මොකද කරන්න ඕනේ? ඍණ mx දාන්න ඕනේ. ඒ කියන්නේ පුතේ මම මෙයාව නැති කරන්න ax පැත්තට දානවා මොකක්ද දාන්නේ මොකද දාන්නේ අඩු කිරීම mx එක සමාන මේ පැත්තේ මම ලියනවා mx ඍණ mt ගෙන් මෙයා නැති කරන්න නම් මොකද්ද කරන්න අඩු කිරීම mx අද මෙතන මොකද වෙන්නේ mx e mx කැපිලා යනවා නේද එනියා ධන mx එක මොදේ ලකුණු තීරණය කරයි සර් එහෙම වෙන්නේ කොහොමද මෙයා ඍණ mx අඩු වෙලා ඉන්නේ නෑ නෑ මෙයාගේ මොනවත් නෑ ඉස්සර සංකේතේ මොකද්ද ධන එතකොට මොකද උදේ වෙන්නේ එතකොට අපිට ලියන්න පුළුවන් මොකක් කියලාද මෙතන එනවා ax ඍණ mx සමානයි ඍණ mt මේක පොදු සාධකයක් නැද්ද පොදු සාධකයක් කියන්නේ දෙකේම ඉන්නේ කිත් නැද්ද මේ දෙකේම ඉන්නේ කවුද දෙකේම x ඉන්නවා නේද ආ x එළියට ගන්න වාර x මොකෙන් ගුණාමද ax එකෙන් ඒකින්නේ ධනයි මොකද්ද ඍණ වෙන්නේ ඍණ x මොකෙන් ගුණාද mx එන්නේ m ගෙන්නේ සමානයි ඍණ mt දැන් x තනි කරන්න. x එක මෙයා මොකද වෙලා තියෙන්නේ? ಗುಣ වෙලා. ಗುಣ වෙච්ච එක නැති කරන්න නම් මොකද කරන්නේ? බෙදන්න ඕනි මොකෙන්ද? a ඍණ m ගේ. මේ පැත්තත් බෙදන්න ඕනි a ඍණ. ඊට මොකද වෙන්නේ? මෙයාට මෙයා කැපිලා යනවා x සමානයි ඍණ mt බෙදීම ඒරිනේ ඔන්න මාදා ගන්න පුතේ ඔය විදියට තමයි එන්නේ ලොකුවට තේරුම් නැති වුණාට කමන්නේ ඒත් හදා ගන්න x සමානයි a මෙන්න මේ උත්තරේ තමයි කොහොම හරි පුතේ එන්න ඕනේ ඔක තමයි හරිම උත්තරේ ඉක්මන් අද ඔය ඉතින් ලොකුවට හිතන්න එපා දැන් 10 වසරදී අලුත් ක්‍රමයන් ලේසි ක්‍රමයකට කියලා දෙනවා ඔය දැනට ඔයාලට ඉතින් චුට්ටක් අමාරුයි මේ දැනට වැඩි හිතන්න එපා ඉතින් ඔය පළක් දාරොන්ට තේරුන්නේ නැහැ කියන තේරෙනවා අඩුයි ඉතින් මම කොහොමද තේරෙනවා කියලා කියන්න බෑනේ මට මම ආපහු ගෙල් දෙන්නම් ඒක චුට්ට. හදා ගන්නකො. ලියා ගන්නකො පටස් ගාලා. එමගෙන. හරිද? හරි. මේක ආපහු ඕන මං චුට්ට කියන්නම්. මෙන්න මෙහෙම කතාවක් උදේ තියෙන්නේ. හොඳට අහගන්නකො. මේක නම් විභාගෙට එන්න තියෙන තියෙනවා ඉතින් විභාගයක් තියෙද නැද්ද කියලා මම දන්නේ නැහැ ඒක වැඩි මේකේ x උත්තර කරන්න කියලා මෙන්න මේක බල ප්‍රධානම දේ උත්තර කරන්න ගියාම මෙතනත් x එකක් තියෙනවා මෙතනත් x එකක් තියෙනවා අපි විශ්තු බල්ල වගේ වෙනවා ඇයි ඒ හේතුව x තැන්න මේක තියෙනවා ඒක හින්දා මම මේ වරහන් සුරු කර ගන්නවා කොහොමද වරහන් සුරු කරන්නේ x සමානයි mx ගෙන් ගුණනහම mx ධනයි ඍණයි ඍණ mt ගෙන් ගුණනාම mt ඒත් x තැන් එකදී මේ එක තැනක් නැති කරන්නාද මෙයාව නැති කරමු මෙයා මෙයත් එක දිහ සම්බන්ධය මොකක් ඍණ mt ට ධන mx
මේ මොනවත් නැහැ කියන ධනෙම ධන mx නැති කරන්නේ කොහොමද ඍණ mx අපි ඔලියම් ප්ලෑන් කරනවා ධන mx කියන එක නැති කරන්න නම් ඍණ mx දාන්න ඕනා මම ලියනා මෙතන ax ට මොකද්ද මෙතන ධන mx නැති කරන්න මොකද කරන්නේ ඍණ mx ආ මෙතෙන්ට ඍණ mx දා ගන්න සමානයි මට මේ ධන mx තමයි නැති කරන්න ඕනේ කියලා මතක් කර කර ඉන්න ඕනේ හරි එතකොට mx ඍණ mt ගෙන් මොකද කරන්නේ අඩු කරනවා mx උගුණ මරන්න අඩු කිරීමේ mx මෙයාට මෙයා කැපිලා යනවා හරි මේක හරි ඊට පස්සේ කොහොමද ලියන්න පුළුවන් අපිට ax ඍණ mx සමානයි ඍණ mt මේක දෙකටම පොදු සාධකයක් නේද x කියන්නේ දැන් x ඊව උක්ත කරන්නත් ඕන තැන් දෙකෙ ඉදුක්ත කරන්න බෑනේ මම එක තැනකට ගන්න ඉපද ප්‍රකාශන කියලා එකක් මතකයි සාධක හෙව්ව කියලා එකක් මතකයි මේක දෙන්නගෙ තියෙන පොදු සාධකේ මොකක්ද දෙන්නගෙ ඉන්නවා නේද x වරහන් x මොකෙන් වුණාද ax එකේ ධනයි මොකද්ද ඍණ වෙන්නේ ඍණ එහෙනම් එතකොට x මොකෙන් වුණාද m x එන්නේ m ගේ සමානයි ඍණ mt දැන් x තනි කරන්න පුළුවන් දෙයක් ඇයි x වරහන් කියලා කියන්නේ x ගුණ කිරීම ඒ ඍණේ ගුණ කිරීම ඒ ඍණෙන් නැති කරන්න බෙදනවා ඒ ඍණේ බෙදනවා ඒ ඍණේ මෙයාට මෙයා කැපිලා යනවනේ ඇයි ගුණ වෙච්ච එකත් බෙදීමකින් කැපිලා යනවා කියලා මම කියලා දුන්නා x සමානයි ඍණ mt බෙදීම ඒ ඍණ mt ඔන්න වැඩි වුණා හරිද කොලොස්සරි ගන්නට අපි යාම් ලොකුවට හිතන්න එපා මම හිතන්නේ මෙච්චර පුතේ මහන්සියේ සූත්‍ර පාඩම කරන්නේ මම විතරයි ඇත්තටම නැත්තම් සූත්‍ර පාඩම අරවා දානවා පැයෙන් ඉවර කරන්න පුළුවන් පාඩමක් ඕක හරියට කරනවා නම් හරිද හැබැයි අපි හරියට කරන්නේ පැය දෙකක් තුනක් විතර අරගෙන මොකෝ හේතුව හැම දරුවටම තේරෙන්න ඕනේ මගේ හැම එකම මගේ හරිද හැම එකටම ලකුණු තියෙන්නත් එපේ හරි අන්තිම ගාන t සමානයි at හොඳට අහගෙන ඉඳහල්ලා බෙදීම ඒරි නැති වැඩේ කචල් ඇයි අපිට උත්තර කරන්න කියන්නේ ඒ තැන් කීයක ඉන්නවද දෙතැනක ඉන්නවා එක සිත දෙතැනක නතර වෙන හරිද මෙතනක් ඒ ඉන්නවා මෙතනක් ඒ ඉන්නවා වැඩේ කචලින්ද මම මෙහෙම සොලියුෂන් එකකට යනවා මෙයා යන ඔකෙද ඉන්න ඇත්තේ මම කියලා දෙන්න තියෙනවා මගේ පන්ති ඉන්න උන් දන්නවා ඕනෑම සංඛ්‍යාවක් ඇර කවුද ඉන්නේ එකක් ඔය වගේ සමාන ලකුණේ දෙපැත්තේ භාග දෙකක් තියෙනවා නම් ඕකට දාන්න පුළුවන් පුතේ මෙන්න මෙහෙම දෙයක් මම ගිය සතියේ ඔක් කියලා දුන්නා හරස් ගුණිතය කියලා එකක් දාන්න පුළුවන් හරිද හරස් ගුණිත දැම්මහම මොකද බලන්නේ p වරක් a p a ධනයි ඍණයි ඍණ p වරක් t p t අපි කැමතිම සබ්ජෙක්ට් එක ගන්න p t කිය සමානයි x වරක් a t a t නේද අපිට මොකක්ද නැති කරගන්න ඈ මොකක්ද නැති කරගන්න ඕනි එක පැත්තක හරි a නැති කරගන්න නේද මම ඒ නැති කරන්න මොකද කරන්න ඕනේ එක්කෝ මේ පැත්ත නැති කරන්න ඕනේ එක්කෝ මේ පැත්ත නැති කරන්න දාකෝ තේරුණාද තේරුණාද බලන්න අනේ පුතේ හොඳට අහගෙන ඉන්න මොකක්ද කියලා තියෙන්නේ හොඳට හොඳට බලන්න මෙන්න මෙහෙම කියන්නේ p සමානයි at බෙදීම a ඍණ t අපිට උත්තර කරන්න කියන්නේ a
මේ වගේ එකක් ආපු ගමන් සමාන ලකුණ දෙපැත්තේ භාග දෙකක් තියෙනවා නම් යට දෙකක් දාලා හරස් ගුණිත දාන්න පුළුවන් මොනවද? හරිද? එතකොට එක් වරක් AT AT සමානයි P වරක් A P A ධනයි ඍණයි ඍණ P වරක් T P T මට ඒක පැත්තක නැති කරන්න ඕනේ මේ පැත්තේ නැති කරගන්න ඕනේ මේ පැත්ත නැති කරන්න නම් මේ මොන P A එකක්ද ධන P A එකක් ධන P A නැති කරන්න මොකද කරන්න ඕනේ ඍණ P A අලුතින් වැටෙන්න ඕනේ ඒ කියන්නේ A T ට ඍණ P A ඍණ P A සමානයි මේ පැත්තට ඍණ P A එකක් ගන්න ඕනේ ඒ කියන්නේ මොකද්ද P A ඍණ P T එන අඩු කිරීම p අඩු කිරීම p p එකට p එක කැපෙනවා එතන මොකද ඉතුරු වෙන්නේ මක්කයි ඉතුරු වෙන්නේ at ඍණ p a සමානයි ඍණ p දැන් පොසාදක එළියට ගනින්න පොසාදක මොකද්ද ඒකේ පොසාදක මොකද්ද ශරී ඒක පොසාදක මොකද්ද දෙකෙන් ඉන්නේ කියලා හවුල. ඒ තොර ඒ කියන එක නේද එළියට ගන්න. ඒ වරහන් තීරින B සමානයි. ඒ වරක් T තමයි AT වෙන්නේ ධන ඍණ ඍණ AP කින් ගුණනවා තමයි PA වෙන්නේ. සමානයි ඍණ PT. දැන් ඒ උත්තර කරන්නේ කොහොමද? ඒ තනි කරන්න නම් ඒ ಗುಣ වෙලානේ තියෙන්නේ මේ TP තීරින B ගේ. වරහන් කියන්නේ ಗುಣ වෙලානේ බා. ಗುಣ ඇටි ගන්න ඇටි කරන්නේ කොහොමද? බෙදනවා තීරණ p ගෙන් බෙදනවා තීරණ p මෙයාට මෙයා කැපෙනවා a සමානයි ඍණ p t බෙදීම තීරණ හදාගන්න හදාගන්න පොඩි දලාදාසක් හරි ගනින්නයි තින් ඔයන් හොදේ නිකාම්මර ඈ නිකාම නිකන් ඉඳලා හරියන්නේ නෑ අපේ වැඩේනේ අපි කොහොම හරි ගොඩ දා ගන්න ඕන. එන්න මහන්සි වෙන්න ටිකක් හරි හිතන්න. දැන් මේ 8 වසර ළමයිනුත් මේ පන්තියේ පළක් ගාරු ඉඳලා ඉවෙලා මේ වැඩේ කරගන්න try කරනවා. ඉතින් 9 වසරේ උන් කොහොමද කරගන්නේ බෑම. ඔය දැන් පළක් 9 වසරේ දරුවෝ මට කිව්වා 10 වසරේ පන්තියට සර් ඉන්න ඕනි කියලා. හරිද මම කිව්වනේ. අවශ්‍ය කට්ටිය ඉන්න කිසි අවුලක් නෑ. හැබැයි ඌමනාව තියෙන්න ඕන පුතේ. 10 ඒවා 100ට 100ක් තේරෙන්නේ නෑ. කියවන තේරෙන්න පුළුවන්. හැබැයි අතරම දාලා නිකා හිටියොත් නේද? ඒක නෙමෙයි. හරි. එකක් ටිකක් තේරුණාම ඇති. හරි. හරි හරි හරි. අපි යනවා. ආදේශ කිරීම ටිකට උතනින් වැඩේ ඉවර කරන්න පුළුවන් ඒකයි හරිද මම 9ට 9 වෙනකොට පතහා නිර්මාණ පාඩම් පටන් ගන්නවා ඒකයි හරි ඒක මගන්නද ලියා ගන්න ඕගොල්ලෝ පොතේ ආදේශ කිරීම කියන ආදේශ කිරීම ආදේශ කිරීම කියලා ලියා ගන්න ආදේශ කිරීම ආදේශ කිරීම කියලා ලියා ගන්න බුදී ආදේශ කිරීම අවුනේ හරිනේ ආදේශ කරන්නේ කොහොමද ආදේශ කරනවා කියලා කියන්නේ මෙතන මේ වදයක් නේ මේ y සමානයි a ධන b හරිද අපිට කියනවා a ට ආදේශ කරන්නලු 3 b ට ආදේශ කරන්නලු 4 දැන් ආදේශ කරමු බලන්න ආදේශ කරනවා කියන්නේ මොකද්ද දැන් මට ආදේශ කරන්න ඕනේ මොකෙද්ද
කවද මට ආදේශ කරනවා නම් ආදේශ කරන්න. කවුද ආදේශ කරන්නේ? දැට ආදේශ කරනවා නම් ආදේශ කරන්න ඕනි ගණන් ගුරුවරේ. ගණන් ගුරුවරෙන් ආදේශ කරන්න ඕනි. නේද? ගණන් ගුරුවරෙන් නැතුව වෙන කෙනෙක් ආදේශ කරන්න විදියක් නැහැ. ඒ වගේ තමයි ආදේශ කරනවා කියලා කියන්නේ. හරිද? අන්න මැත්ස කෙනෙක් දහම්ස කෙනෙක් තමයි ආදේශ කරනවා නම් ආදේශ කරන්න. ඒ වගේ තමයි ආදේශ කරනවා කියන්නේ එයාට හරියන කෙනෙක් තමයි එයාට දාන්න ඕන. ඒ කියන්නේ මොකද්ද? මෙතන A සමානයි 3 නම් මෙතන A වෙනුවට දාන්න ඕනේ මොකද්ද? 3. ඒ කියන්නේ අපි කියනවා Y සමානයි A ට 3 දාන්න. B 4යි. එකතු කිරීම B කියන්නේ B වෙනුවට දාන්න ඕනේ කියද? 4. දැන් උත්තරේ ගන්න බැරි. පුළුවන් කුටි උත්තරේ කීයද? Y සමානයි 3ට 4ක් එකතු වුණාම 3. 7. ඔන්න ඔකට කියනවා ආදේශ කරනවා කියන එක. ඔකට තමයි කියන්නේ ආදේශ කිරීම කියලා. හරිනේ. හරි. එහෙනම් අපි අභ්‍යාසයටම කෙලින්ම යමු. ලියා ගන්න ඕගොල්ලෝ මාත් එක්ක හදමු. 17 2 අභ්‍යාසය. 17 2 අභ්‍යාසයේ මාත් එක්ක ඉනිසීරුව හදාගෙන යමු. ලේසි, අමාරු නෑ. අමාරු නෑ, හොඳයි. පළවෙනි ගාන බලමු. 1. මොකද්ද තියෙන්නේ? A සමානයි B ධන C අඩු කිරීම 2. කොහොමදදී සූත්‍රයේ B සමානයි 7යි C සමානයි 6යි. නම් Aහි අගේ වන්නේ. ඊ ඒ තනි කරන්නේ. මොකද කරන්නේ? මේ B තියෙන දැනට 7 දාන්න ඕනේ මේ. A සමානයි B කියන්නේ 7. එකතු කිරීම C කියන්නේ 6. වරහණක් දැම්මා වෙනද. හරි. මේකෙන් කියන්නේ මොකද්ද? මුලින්ම මොකද කරන්න ඕනි? 1 බෙගුදරි. 1 බෙගුදරි නීතිය අරදී මුලින්ම කරන්න ඕනේ මොකක්ද? වරහන තමයි මොකක්ද? A සමානයි 7ට 6ක් එකතු කරන 13 වෙන 13න් 2ක් අඩු වුණාම A සමානයි කි 11. හරිනේ කතා කරන්න පුතේ. අදා ගන්න පළවෙනි කොටස් ගාලා. හරිද 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 වෙනුල අපේ පැත්තට තව ලයිට් තියනද වෙනුල ලයිට් නෙමෙයි කරන්ට් එක තියනද නෑනේ ඒක තමයි වැඩි. හරි. යස්.
විනාඩි 2ක් 3ක් බලමුද විනාඩි 2 3කින් පටන් ගමුද මම මැසේජ් එකක් දානම් ගෲප් එකට ඉන්න චුට්ටක් බලන්න විනාඩියක් දෙන්නකෝ විනාඩියක් හරි නේද හරි 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 දැන් ආවනේ නේ මෙතන ಗುಣ කිරීමක් තියෙනවා නම් හරස් දුන්න කමන්න බෑ මේ අයට කවුද ඉන්නේ අදෘශ්‍යමානෙකෙක් ඉන්නවනේ ternary කියක් එක 9ට 1යි 72ට 9 ඒවා නවර චක්‍රේ 9ය 18 27 36 45 54 63 72 8යි 8වරක් 5 CPක් වෙනවා අදාගන්න ඉක්මනට පුතේ එකනා ලේසි මුලින්ම වරහන හදුවා ඔය ගෙදරවැට් ටික ප්ලස් පුස් කැප් කොළවල හරි හදලා දාන්න ඒ පුස් කැප් කොළවලද ඒක ප්‍රශ්නයක් නෑ හැබැයි පිළිවෙලට වැඩේ කරෙන්න ඕනි හරිනේ හරිද තේරුණාද කියලා මැසේජ් එකක් දාන්න පුතේ හරි පොඩි ආදේශයක් තියෙනවා ඔක ලොකු වැඩ හිතන්න එපා හොඳයි තුන්වෙනි ගානට යම් බලන්න පුළුවන් අපිට කියලා තුන්වෙනි ගාන ලේසි වෙන්නේ y සමානයි mx + c සූත්‍රයේ y 11ක් ගන්න. ඔබ බලා ගන්න හොඳට x 5ක් ගන්නලු. t ට ඍණ 4ක් ගන්න. අපි ආදේශ කරමු. අපිට හොයන්න කියන්නේ m ලාගේ. m තමයි හොයන්න කියලා කියන්නේ. වයිට් එක 11 ගන්න වයිට් එක දැන් 11 සමානයි
m x කියලා දැන්න පහ ආ m ගුණ කිරීම පහ නේද ඇයි x වලට පහ සීට ඍණ 4ද ඍණ 4 දැන් මෙතන ධන ඕනේ නැහැ දාන්න ඕනනම් මේවා දැන්නත් පුළුවන් ධන ඍණ 4 කියලා හැබැයි සංකේත දෙකයි කරලා කියන්න බෑ එහෙනම් වරහනක් දාන්න මම හදාගන්න 11 සමානයි m වරක් 5 පහයෙන් ධනයි ඍණයි ඍණ 4 දැන් m තනි කරන්නේ m තනි කරන්නේ කොහොමද පුතේ m පහෙන් ගුණ වෙලා 4ක් අඩු වෙලා මොකද තනි කරන්නේ m පහෙන් ගුණ වෙලා 4ක් අඩු වෙලා මෙහෙම උත්තේ දානවට වැඩිය අපිට මෙහෙම ලේසි නේද මේ උත්තේ අනිත් පැතර 5m ඍණ 4 සමානයි 11 මුලින්ම m තනි කරන්න නම් m 5න් ගුණ වෙලා 4ක් අඩු වෙලා අන්තිම කරේ අන්තිම කියන්නේ මොකද්ද m 5න් ගුණ වෙලා 4ක් අඩු වෙලා 4ක් අඩු වෙච්ච එක නැති කරන්න 5m ඍණ 4 නැති කරන්න ධන 4යි සමානයි 11 පැත්තටත් ධන 4 ඍණ 4ක ධන 4 කැපිලා යනවා 5m සමානයි 15යි m හොරන්න නම් මෙයා ගුණ වෙලා ඉන්නේ ගුණ වෙච්ච එක බෙදනවා 5න් බෙදනවා 5 m සමානයි 3 n සමානයි 3 කවකටු පෙට්ටියම තියෙනව නේද හරි ඊළඟට යන්නේ නැහැ නේද හරි නේද පුතේ මේවයි නේ ලොකුවට අයිඩියා කරන්න එපා අයියෝ මේක තේරුන්නේ නැහැ මේක තේරුන්නේ නැහැ කියලා මේකේ පොඩි ට්‍රික්ස් එකක් තියෙනවා තමන් හරියට වැඩේ කරනවා නම් වැඩේ කොට ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා C සමානයි 2πr අපි දන්න සූත්‍රයනේ. 2πr C 88යි. වඩ අපි හැදුවා සර්කල් එක 88යි. 5 කියන්නේ 7 22 කලු. අපිට හොයන්න කියනවා R. R කියන්නේ array නේද හොයන්න කියන්නේ. ආදේශ කරගමු බලන්න. C 88යි ලෝ 2 ගුණ කිරීම 5ට 7න් 22 කළු මේ බලන්න මම ලියන විදිහ බලන්න නේද මෙයාට එකක් ඉන්නවනේ ඒ හිඳ මෙයා ලියන්න ඕනි ළමයකේ ගුණ කිරීම දැන් පුළුවන් පුළුවන් ඒවා ගුණ කරගන්න මොකද්ද 88 සමානයි මෙයාටත් එකක් නේද මෙයාටත් එකක් උඩ ටික මොලිම වැඩ කරමුකෝ හැබැයි නෑ බා දෙවර 22 44යි 44 ආගෙන් ගුණනවා 44යි ආ යට තියෙන්නේ 7 විතර දැන් උත්තය මොන පැත්තද ඉන්නේ උත්තේ දකුණු පැත්තේ කැතයි නේද ආ උත්තේ අනෙක් පැත්තට නම් වෙන්නේ 44යි r බෙදීම 7 සමානයි 88 දැන් හදන්නේ r 44න් ගුණ වෙලා බෙදිලා 7 අන්තිමට කිව්වේ මොකක්ද බෙදිලා 7 බෙදිච්ච හද නැති කරන්න ගුණ කරනවා 7න් ගුණ කරනවා 7ට 7 කැපෙනවා එතන මොනවද කිව්වේ 44යි r සමානයි 88 වරක් 7 අන් ගුණ කරන්නේ ඇයි r 44 න් ගුණ වෙලා ඉන්නේ ආපහු බෙදන්න වෙනවනේ 44 මේ පැත්තත් 44 නේද 44 ට 44 කැපෙනවා r සමානයි 44 ට 1යි 80 ට 44 එක 2යි බා දෙවරක් 7 10
आर दाहतर आये आर क्या ने दाहतर सादा गंटू पस्से निकालना हदान ने बालने में कुल तानी तुझे पस्से निकालना हदान ने बालने तानी राईये का देना बालन पहाड़न अदल उत्तरे दान बालन पौड़ी पौड़ी राईये का देना पौड़ी हरिद पुते हेतु नद हेतुवद मेद हरि पालम हेरने हरि 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 හතරවෙනි ගාන සෝරි පස්වෙනි ගානනේ පහවලු මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්න බලන්න පහ මෙහෙම දෙයක් පස්වෙනි ගාන ඕකවත් හරියට අහගෙන ඉන්නකෝ L සමානයි අහගෙන ඉන්න A ධන වරහන් ඇතුලේ එන්රින එක ඉ ඔය සූත්‍ර වලට ඉස්සරහට එන සූත්‍රයක් හරිද මොකද්ද මේ සූත්‍රයේ ඉස්සරහට එන සූත්‍රයක් එකින්ද හරියටම අහගෙන ඉන්න හොඳේ හරි මේකේ අපිට කියනවා L කීයද 22යි නේ L කියන්නේ 22යි एक याने ऋण पाय एन किया ने दहाय लुकुवड़े इतना ने पाओ दे आल यो मटे बैनी है ये प्रश्न है ने एल विसी देखा ही ने एल किया ने तेरे टे विसी देखा दान ए दान ने वा ऋण पाहा एक तो किरी एन दान ने वा दहाय वरहन मुलिम
විසි දෙක ඍණ පහ ධන දහයෙන් එකක් නවය මෙතන වරහණයෙන් පස්සේ තියෙන එකෙන් කියන්නේ ಗುಣ කිරීමක් කියලා ಗುಣ කිරීම තෝරේනා මෙතන 22 ඍණ පහ ධන නවරක් දී 9යි කොහොම කැතයිනේ කැතින්න මොකද කරන්නේ මේ පැත්ත වමට ගත්ත මේ පැත්ත වමට ගත්ත සෝරි දකුණට ගත්ත අතොර මොකද ඍණ පහ ධන 9යි දී 22 संकेत හරිද ඔය ඕකෙන් පුතේ එන්නේ ලකුණු දෙකක ගානක් හරිද ඉතින් ඔච්චර අපි ලොකුවට හිතන්නත් ඕනේ නැහැ හැබැයි ලකුණු දෙක උනත් වටිනවා මදේ ලකුණු දෙක උනත් වටිනවනේ ඒකේ හින්දා තමයි මම මේ මෙච්චර දඟලන්නේ දෙපැත්තට මාරු නොකර හැදුවට කවන්නේ නැහැ කවන්නේ නැහැ කවන්නේ එහෙම ප්‍රශ්නයක් නැහැ හරි අන්තිම ගණනක් අදමු ලොකුවට හිතන්න එපා පුතේ අපාරය වෙලේම කියන්නේ හැබැයි try කරන්න පුළුවන් තරම් try කරන්න පුළුවන් බැරි නෑ හරි 6 වෙනි ගණන වීඩියෝ එකක් බල බල try කරන්න ඕන 6 වෙනි ගණන තියෙන්නේ මෙන්න මෙහෙම එකක් s සමානයි n බෙදීම 2 වරහන් ඒ දැලේ මේ බලන්න s ට ඍණ 300 s තියෙන තැනට ඍණ 300 තියෙනවා සමානයි n ට මොකද n දන්නේ බෙදීම 2 වරහන් ඒ දන්නවද a 15යි එකතු කිරීම l ඍණ 48යි සංකේත දෙකක් එක ළඟ තියන්න බෑ ආපහු මෙතන වරහන්. ඊවා මතක තියාගන්න.
उत्तरे मम कीलती जोड़ोभ ප්‍රශ්න ගැටළු මුන්නේ නැ මරා ගන්නවා දිනන්නේ කවුද ලොක්කා ලොක්කා උඩ ලොක්කගෙන් පොඩ්ඩාඩි වෙලා ලොක්කා ලකුණ නේද ඒ කියන්නේ ඍණ 30ක් වෙනවා 48 න් 15 8 න් 5 3යි 4 න් 1ක් 3යි අවනේ ඒ කියන්නේ ඍණ 330 සමානයි n බෙදීම 2 වරහණයෙන් කියන්නේ ಗುಣ කිරීමක් ඍණ 33. පුළුවන් ඒවා ಗುಣ කරගන්න. ඍණ 330 සමානයි n වරක් ඍණ 33යි. ඍණ 33යි n. බෙදීමනේ. මෙතෙන්ට. ඍණ 330 සමානයි ඍණ 33යි n බෙදීම දෙක. දැන් කොහොමද නැති කරන්නේ? n උත්තර කරන්න ඕනි n ඍණ 33 න් ගුණ වෙලා බෙදিলা දෙකෙන්. බෙදිච්ච දෙකනේ අන්තිමට කිව්වේ එහෙනම් ගුණ කිරීම දෙක. මේ පැත්තට ගුණ කිරීම. බෙදීම දෙකට ගුණ කිරීම දෙක කරලා ගන්න. දෙක ගුණ කිරීම ඍණ 330 සමානයි ඍණ 33යි n දෙපැත්තම බෙදනවා ඍණ 33 මේ පැත්තත් බෙදනවා ඍණ 33 ඍණයි ඍණයි බෙදනකොට සමාන ඒවා ගුණ කරනවා වගේම තමයි බෙදනකොට මොකද වෙන්නේ ධන වෙනවා ඍණ 33 ඍණ 33 කපලා ගියා n සමානයි මෙතන ඍණ 33ට මෙතන ඍණ 33 කපලා දාන්න පුළුවන් එතකොට මෙතන 1යි අයි 33ට 1යි 33ට 1යි කියන්නේ මෙතන 10ක් වෙනවා නේද දැන් මොන 10යි ධන 10ක් වෙන්නේ අයි ඍණයි ඍණයි ධන නේද අපිට දෙවරක් 10 එනින් වෙනවා 20යි එන්ට 20යි එන් සමානයි 20 හදා ගන්න ඊට පස්සේ පතහා නිර්මාණ පාඩම පටන් ගමු ට්‍යුට් නොගත්ත දරුවෝ ඉතින් අද පොතේ ලියා ගන්න කරන්න දෙයක් නැහැ ට්‍යුට් අරගෙන නැත්නම් ඉතින් ඕගොල්ලොන්ගේ ප්‍රශ්නේ ඉඳ මගේ ප්‍රශ්නේ ඉඳ එන්නේ හරිද පොඩි හරි දලා දසක් ආවද බලන්න හදා ගන්න කොහොනේ පුතේ හරිද 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 හදා ගන්න හරි යන්න එහෙනම් අපි පාඩමට ඔන්න සූත්‍ර පාඩම යම්තා දුරට ඉවර කරගත්තා ඔක 10 දිත් අපි තව වැඩ කරනවා ඒකින්ද ලොකුවට හිතන්න එපා මේකෙන් සාමාන්‍ය පෙළට ලකුණු දෙකක් එනවා ඒ ලකුණු දෙක වෙනුවෙන් තමයි අපි මෙච්චර දවසක් දැඟලුනේ සූත්‍ර පාඩම තේරෙන්නේ නැහැ කියලා
වෙන පන්ති වලට ගිහිල්ලා බලන එක නෙමෙයි හරිම වැඩි. වෙන පන්ති වලට ගිහිල්ලා බලන්න කිසි අවුලක් නැහැ. හරිද උත්පාදනම මෙච්චරවත් තේරෙයිද කියලා. හැබැයි පටලෝ ගන්න එපා, අනා ගන්න එපා. මොකද පළපු වෙන පන්තියේ ගියා වෙන සිස්ටම් එකකට ලයින් කරන්න බලන්න. හරිද ඒ ක්‍රමේ ලේසි නම් ඒ ක්‍රමේ යන එක වෙනම දෙයක්. ක්‍රමේ ලේසි නම් හරිද හැබැයි නැහැ ලේසි කියලා මේ තරම් බක් බලන්න කොහොමද? හරිද? හරි. අපි එහෙනම් යම් පතහ නිර්මාණ කියන පාඩමට කවකළු පෙට්ටියම ළඟට ගන්න මූලික දැනුම වල ටික ගමු. එතකොට අපිට තව පාඩම් ඉතුරු වෙලා තියෙන්නේ මම සිතන විදිහට අරලෝම සමානුපාතය අපි කරා, ගණකේ කරා, දර්ශක කරා, වැටීම විද්‍යාත්මක අංකණය කරා, පතහ නිර්මාණ කරේ නෑ, සමීකරණ කරේ නෑ, ත්‍රිකෝණයක කෝණ කරේ නෑ, පයිතගරස් සම්බන්ධය කරේ නෑ. පිටිකේ අරගෙන කිව්වා ලකුණු දෙකයි දෙන්නේ. හැබැයි ඒක ඕනි අවශ්‍යයි. මම චුට්ටක් ඉතින් හිත හිත වැඩ දෙක කරන්න ඕන. හරි. අපි කතා කරන්න හදනවා පත ආ නිර්මාණ කියලා. පත හානි. හරි. පත හානි. පතහ නිර්මාණයක් කියලා කියන්නේ මොකක්ද කියන එක තමයි අපි හරියටම ඉගෙන ගන්න යන්නේ. ඒක ඉඳ හොඳට අහගෙන ඉන්න. ඉතේ අර දැන් අර ඊයේත් මම අර කතාවක් කියන්නම් කිව්වේ ඊයේ මගේ යාළුවෙක් අම්මෙන් ගියා. යාළුවෙක් නෙමෙයි මේ ඊමං කොණ්ඩේ කපන්නේ. අනිත් කොණ්ඩේ කපන්න ගියාම වෙච්ච සිද්ධියක් වම් මේ කියන්නේ. කොණ්ඩේ කපන්න ගියාම දැන් මම ඒ මගේ යාළුවෙක් කෙරෙහිනවා. මම එයත් එක්ක මොකක් කරලා කොණ්ඩේ කපන ගමන් කතා කර කර ඉන්නවා. මං අහුව දැන් මේ ප්ලෑන් මොනවාද? මේ ප්ලෑන් මොනවා? ඌ කිව්වා, ඌ හරි එයා හරි කිව්වා, එයා අවුරුදු 25ක් වෙනකොට යාගේ ගෙදර හදලා අඩුම ගානේ මයික් එකක් ගන්නවා. ගෙදර හදන්න නම් මේ සමින්ද අයියේ ලක්ෂ 35ක් විතර යයි නේද කියලා කිව්වා. ආයිඩමක් තියෙනවනේ යාළ. ඒක හින්දා ලක්ෂ 35ක විතර ඉවර කරන්න ඕනේ. බයික් එකක් ගන්නත් තව ලක්ෂ 5ක් විතර යයි. හොඳ බයික් එකක් ගන්න. ඊතර ලක්ෂ කීයද? පොඩි දේවල් ටිකක් ගන්න මේ මේ. හරි. කොණ්ඩේ කපන කෙනෙක්ගේ තියෙන අයිඩියාව මේ කියන්නේ. ලක්ෂ 40ක් ඕන. අපේ ඊඩියා ඊට වැඩිය ලොකුයි නේ. අපිට කෝටියක් ඕනේ කියලා අපි කිව්වේ. හරිද? අපිට කෝටියක් ඕනේ. ලක්ෂ 40ක් ඇති කියලා මෙයා කිව්වා. මං අහුවා අවුරුදු 25ක් කියලා දැන් ඔයාලට අවුරුදු කීයද? අවුරුදු 21යි යන්න. අවුරුදු 21යි කියන්නේ එයාට තමයි මේ ප්ලෑන් එක නැත්තම් මේ ඩ්‍රීම් එක නැත්තම් මේ හීනේ හැබෑ කරගන්න තව කොච්චර කාලයක් තියෙනවද? ඈ
අවුරුදු 4ට මෙයා ලක්ෂ 40ක් හොයන්න ඕන. ඒ කියන්නේ අවුරුද්දකට කීයක් හොයන්න ඕන? ලක්ෂ 40 බෙදලා 4ෙන් ලක්ෂ කීයක් හොයන්න ඕනද? ලක්ෂ 10. අවුරුද්දකට ලක්ෂ 10ක් හොයන්න. අවුරුද්දකට ලක්ෂ 10යි කියලා කියන්නේ. මාසෙකට කීයක් හොයන්න ඕන? ලක්ෂ 10 බෙදන්න ඕනි. ලක්ෂ 10 කියන්නේ මෙන්න මේවලි. අර ලක්ෂ 10 කියන්නේ මිලියන. නේද? ලක්ෂ 10 බෙදන්න ඕනි මාසකට හොයන්න නම් 12යි. 100ට 12 ඒවා කීයක් ඇද්ද? 8යිනේ. 96යි. මාසෙකට හොයන්න ඕනි පුතේ කීයක්ද? ලංකාවේ රාජ්‍ය සේවකයන්ට ලක්ෂයක් පඩි තියෙන එකක්වත් නැහැ. ලක්ෂයක් තියෙන ජොබ් තියෙන එකක් ડોක්ටර්ස්ලා, අනිත් එක ලෝයර්ස්ලා, අනිත් එක ඉංජිනේරුවෝ, අනිත් එක බැංක් මැනේජර්ස්ලාට ඒ වගේ කට්ටියට ලක්ෂයක් විතර පඩි ගන්න පුළුවන්. දැන් මෙයා සැලුන් එකේ ඉන්නවා. එයාට මේ ගේම ගහන්න පුළුවන්ද වැඩි? පුළුවන්ද වැඩි? පුළුවන්. හැබැයි කැපකිරීමක් තියෙනවලු. උනන්දුවක් තියෙනවා. හරිද? ඉතින් අපිට තියෙන හීනත් එක්ක අපිට සැලොන් කෙනෙක් වෙලා ඉන්නලා අපිට මේ හීන හැබැයි කරගන්න බෑ. ඉතින් ඒකින්ද උඹලා හීනමවනවනම් හීනමවහල්ලා මේක ඇත්තක් වෙන්න. ඇත්තක් වෙන්න. නැතුව නිකන් හීනමවන්න නම් එපා පුතේ. ඒ හීන පොද වුණාම මාල් දුකයි. ඒකින්ද මහන්සි වෙන්න තමන්ගේ ජීවිතේ ප්ලෑන් එක දිනනවාමයි කියලා. දිනනවාමයි කියලා. ඔන්න දැන් අපි පාඩමට යනවා. පතහා නිර්මාණ. මේ පතයක් කියන්නේ මොකද්ද? පතයක් කියන්නේ පත. පත. පත කාන්තාවක් යනවා. හායි. එහෙම කියනවා. පත කාන්තාවක්. පතකාන්තාවක් දුවනවා ධාවන පතේ. එතන පත යන වචනේ දෙපාරක් එක් වෙලා තියෙන. පතයක් කියලා කියන්නේ මොකටද? මහත කියන එකද? නෑ නෑ. ඒ පත කියන්නේ මහත. හැබැයි ධාවන පතයක දුවනවා. අන්න 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 අන්න. එන්නේ එතන ධාවන පතයක්. පුතේ මේක උඩ දැම්මොත් ඔය වැටුනේ පතයකට අනු පතයකට අනු තේරුණාද? මම කුරුල්ලෙකුට ගලකින් ගැහුවොත් එහෙම කරන්නේ නැහැ. එහෙම ගැහුවොත් ඒකත් යන්නේ කොහොමද? පතයකට අනු. හරිද? මට ආතල් එකක් ගිහිල්ලල මම මොකද කරන්නේ? අර ලනු කෑල්ලක ගලක් ගැට ගහලා මම මෙහෙම කරකෝ කරකෝයි. ඒකි ගල යන්නේ පතේකට. ඊපස්සේ මට ආතල් එකට මගේ මේ පන්තියේ ඉන්න අඩුම ලකුණු ලාවියා. නෑ පේපරේට අඩුම ලකුණු ගත්ත දරුවා. පේපරේ තිබුණා පේපරේට පළක් ළමයින්ට ලකුණු නෑ හොඳේ. මම දන්නේ නෑ මට කරන්න පුළුවන් දේවල් යුතුයකම් ඔක්කොම ටික මම කරනවා.
पेपर्स देना गेदर वेड़ा कराने की ना हम दे म करना ट्यूट ना कल देना पर हम दे म कल दे ला तुम लोग वेड़ा कराने में ना कराने दे एमए वो मना हाँ लाखों आदमी एम में इधर पुला में आ पावरी के लाने में दिले आरे क्या ना मैंने में चले इधर मीटर देखा दिगर मीटर देखा दिगर लानुओं की मिनिया बेल लगाते कहाँ बिल्लारी अधिकारी कहते कहाँ अरे कहते कहाँ लगी है ना वहाँ पर आटा पुलवा ऊपर ही मजदूर है ये ना ताना कोलटी का काम नहीं है जब मैं आटा काटने पुलवा ताना कोलटी का मीटर देखे सीमा भी तीन ही हो इतना ही नहीं नहीं मैं तो बीन देगा मीटर देगा मीटर देगा मीटर देगा मीटर देगा मीटर देगा मीटर तो अरे मैं आटा त्यान नहीं ने पाते आकार मणि पाते आकार नहीं आपे आलू के तरह ही आपे के तरह ही तरह है नहीं हमने तरह ही के लिए था अरे अभी तो मोड़ 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 बाया के लिए मेरे इंद अभी ताप के अगान प्लान कर उन्हें ताप के क्या हुए मैं ताप के खाले तो ये ने मुख के डालो मुख के डालो पाते हैं के डालो उत्तर कोटा कुहों बाहरी पुते पाते हैं आप क्या ने मुख के डाले पाते हैं क्या ने मुख के ගමන් මාර්ගයේ එතකොට එක එක දේවල් එක එක විදියට හිතන්න පුළුවන් මේක උඩ දැන් අහම වැටෙන විදිය plan එකක් කරගෙනකොට අවුණාද රෝදේ කරගෙනකොට අවුණාද බැම්මක් ගහනකොට හරකෙ මෙහෙම ගැට ගහලා ඉන්නකොට උඩ ගන්න පුළුවන් තරක හරක නෙමෙයි මේ ගැටේ අපේ කොල්ලෙක් නේ හරිද අරිට එක ගිනි බෝල කරකවන්නෙකුගේ ගිනි බෝලේ ගමන් පතේ කසකරුවෙකුගේ කසේ ගමන් පතය එතකොට මේ පතය 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 කියලා කියන්නේ මොකටද මොකටද පතය කියන්නේ ගහලෝකලක් ගමන් මාර්ගය තියෙනවනේ අන්න හරි උඩු එතකොට මේ පතයක් කියලා කියන්නේ මොකටද පුතේ ගමන් මාර්ගයකට තේරුණාද හරි ටියුට් එක ගන්න ඕගොල්ලෝ ටියුට් එක ටියුට් එක ටියුට් එක ගන්න එක තියෙනවා මුලින්ම පතයක් යනු මොකක්ද කියලා පතයක් යනු මොකක්ද කියලා අපි ලියමු බලන්න අද සූත්‍රවල මිශ්‍ර අභ්‍යාස කරන්න ඕනේ නෑ නෑ සූත්‍රවල මිශ්‍ර අභ්‍යාස කරන්න ඕනේ නෑ පද නිර්මාණවල පතයක් කියන්නේ මොකක්ද කියන එකට අපි යම් බලන්න लिया गाना है ट्यूट के अति पलवेनी पिटुए पाते आप की आलू की अलाट ट्यूट के नतीजा रुओ होते लिया गाना दरने लाभन साथी ट्यूट का रगने फील कर रहा अन्ना लिया गाना है पाते आप की आलू ओने में वास्तुआ ඒ වස්තුව පෑන වෙන්න පුළුවන් මේ වස්තුව වෙන්න පුළුවන් ඔය වස්තුව වෙන්න පුළුවන් ඔයාලත් කොහේ යනකොට යන ගමන් මාර්ගයක් තියෙනවද නැද්ද තියෙනවද එන් ඒක එතකොට ඒ වගේ තමයි පතයක් යන ඕනෑම වස්තුවක් ගමන් ගන්නා මාර්ගය වේ अरिद
හරි එතන යටේ තියෙනවා පරිසරයේ අපිට නිරීක්ෂණය කළ හැකි පත වර්ග මොනවාද කියලා මේ ඒක පත වර්ග තියෙනවා එකක් හොඳට අහගෙන ඉඳහල්ලා බලමු හරිද අහගෙන ඉන්න බැරි වුන් මගේ පන්තිය තේරෙන්නේ නැති දරුවෝ මාව අපිරියයි වගේ නම් නිදිමතයි වගේ නම් ආතල් නැත්තම් හරිද ඔයාලා අයින් වෙලා ඉන්න ඕක මොකෝ හේතුව ඔයාලගේ හරිම සොලියුෂන් එක ඒ කියන්නේ මම නෙමෙයි ඒත් හැබැයි ජීවිතේ බලාපොරොත්තුවක් තියනවා නම් Tamanට ලොකු ගමනක් යන්න ඕනි කියලා හරිද තමන් අකමැත්තෙන් හරි තමන්ගේ වැඩේ කරගන්න ඕනි ඒක තමයි අනිවාර්ය තියෙන්නේ ඉතින් මහන්සි වෙනවා නම් පුළුවන් බැරි නෑ දැන් මම ලේසියෙන්මනේ කියලා දුන්නේ පතයක් කියලා කියන්නේ මොකද්ද පතයක් කියලා කියන්නේ මොකද්ද පතයක් කියලා කියන්නේ ගමන් මාර්ගය ඒක ගමන් මාර්ගයේ එක එක විදිහව තියෙන පුළුවන් මම අපේ ගෙදර ඉඳලා බැල මඩුල්ලට යනවා ගමන් මාර්ගයද නැද්ද ඔව් මම කාර් එකේ යනවා මම අපේ ගෙදර ඉඳලා වැලි මඩුවට යනවා අපේ ගෙදර ඉඳලා වැලි මඩුවට යන්න හරි අමාරුයි ඈ ඒකින්ද අපේ ගෙදර ඉඳලා වැලක් දාලා තියෙන්නේ කොහෙද වැලි මඩුවට ගිහිල්ලා අර තාතන් වගේ ඌ ගියාගෙන අපි යන්නදී ඔබ බාරවට පැත්තේ ළමයි එනමත් එහෙම තමයි බාරවට පැත්තේ වාහනයක් යන්න බෑනේ ඉතින් ඒ ගස් දෙකක් අතර වැල් බැඳලා තියෙන්නේ හරිද එක පැත්තේ වැලකින් එළුණාට පස්සේ ඌ ගියානේ යන්න ඕනේ අනිත් පැත්තේ කාවොත් එහෙම ඩෝල් දාලා වදිනවනේ හරිද උන්න මම එළවෝ කියන වෙලාව තමයි බාරවට පැත්තේ උත් එහා පැත්තේ එහෙමනේ ඌ හරිද උන්න මම එනෝ ඌ ගියාගේ කියලා තමයි අර ගාමින් ගොඩහට බෑගෙන ඊට පස්සේ තෙරි බල් තමයි බත් එකේ නගින්නේ මොකක් තමයි. මේ බත් දියන ළමයිනුත් එහෙම තමයි. හරිද? එතකොට මේ වැලේ ඉල්ලා යන්නේ මොකද්ද? කමල් මාර්ගය. එහෙමද නැද්ද? ඔව්. නේද? තව තුලගේ පා වෙන පුළුන් රෝදක් පා. ඈ ඒකත් ගමන් මාර්ගික අනුව යන්නේ. ඔව්. තව මොකද්ද? පෘථිවි සූර්ය වටේ පෘථිවිය කරගෙනවා. ඒකත් මොකද්ද ගමන් මාර්ගය ගමන් මාර්ගය මම ක්‍රිකට් ගහනවා බෝලේ අරගෙන එනවා බෝලේ ආපු එකත් ගමන් මාර්ගය බෝලේට මං ගහන එක ඒකත් ගමන් මාර්ගයද නැද්ද සික්සර් හොඳ නැද්ද යස් ඒකත් ගමන් මාර්ගය කැරම් ගහනකොට ඩිස් එක ගමන් මාර්ගයකද නැද්ද අපි යවන්නේ ඔව් ඔව් ඔන්න ඔය හැම එකකටම කියනවා මොකක් කියලාද ගණන් වලින් කියන්නේ ගමන් මාර්ගයක් නෙමෙයි පතයක් කියලා කියනවා ඉතින් ඔච්චරයි සරල දෙයක් කියන්නේ හරිනේ හරි මොනවාද එතකොට උදාහරණ උදා එකක් මොකද්ද සුලගේ පාවෙන පොළො රොදක පුළුන් රොදක් තව එකක් ගිනි බෝල කරකවන්නෙකුගේ ගිනි බෝලේ මග මග කියන්නේ වැඩිලා නෙමෙයි මාර්ගය කියන එක. තව මොනාද? ගසකින් ගිලිහුණු ගෙඩිය. ඒකයි ගමන් මාර්ගයකට අනුව යන්නේ. කවුනේ? එහෙම අර නිව්ටන්ගේ ගොයද අර ඇපල් ගෙඩියක් ඔළුවට වැටලා මොකද ප්‍රශ්නේ උත්තරයි. දැන් එකංග මෙතන තියෙන පොස් ගහක් අපේ කොල්ලෙක් මෙතෙන්ටලා වාඩි වෙලා ගණන් ගන්න කරගෙන. මෙතනින් වැටෙනවා පොස් ගෙඩියක්. ඒ පොස් ගෙඩියක් කරේ වැල ගෙඩියක් කරා.
දැන් වැලගඩියේ ගමන් මාර්ගයකට අනුමතයක් දාන්නේ ඔව් මගේ ඔළුවට පතිත වුණා තෝල් ගෑවා හරිද හැබැයි පෙරක් ඒවා තියෙනවා මේ මෙහෙම කෙලෙම ගමන් මාර්ගයක එන්නේ නැතුව අත්තක් තිබුණා කියලා දන්නව නේද ඒ අත්ති වෙදිලා අත්ති දිගේ ඇවිල්ලා ආපහු මෙහෙම වෙට එකක් තියනවා නේද හැබැයි ඒකත් ගමන් මාර්ගයක්ද නැද්ද ඔව් දැසකින් ගිලුණු ගෙඩියක් වතවල ගමන් මාර්ගයක් වෙනවා ඔන්න ඒක ලියා ගන්න ඔන්න ඒ තුන ලියා ගන්නට हरिद पित्त के पार रहने लगा बंदो सर मेट आ रहा हूँ तेरे वाइन वाल इन दे ये ने मामा इन दे ये ये बा तो माँ कार्य बोल दे मार के तो मुना कर रहा है दिमाग वाली मेरे नहीं है ना जरा भी बोल के तो मैं जरा भी बोलते हैं मगर हम तो एक बार नहीं लाइट भी एक बार नहीं जरा आज बोलते हैं नो वो बार नहीं है तू बैठ नहीं हाय अभी गाना मत लेती हूँ ते इक्कीने गाना मूल का पता वाला तो हाथ रहा तो ढाके नहीं ना वैसे वाके नहीं ये बात मेरे लिए करेगा नो अरे जो न्यूटन के लोगों ने बोल के लिया बैठो ना इधर अरे एप्पल की डियर तो उसे नहीं देख लेती है एप्पल का आप एक वाला नहीं थी नहीं पर वो कल बढ़िया था ना हरे ये पता निर्माण या पता वर्ग तीन ने हाथराय मैं आकार हाथरे ने ककड़ तमाई पता कमान कर आने अरे द पहले में नहीं पता वर्ग है तमाई पता वर्ग का हाथरे की डियर दिए ना होते होंगे पता वर्ग हतर युग नेतरू लिया गण मेम पद वर्ग हतर पलवेणी एक ये एक पाट के और वर्ग वगे दे रही है देव गण गण पलवेणी के तमाई अचल लक्षय कट अचल लक्षय कट समदूरी अचल लक्ष्य समुद्री शोर नोट अचल लक्ष देखी गमन करना तुंगने सरल गमन गन्ना पकड़ अंतिम एक रेखा देखकर कट सामदूरी गमन गन्ना ඔන්න පත වර්ග හතර. ඔන්න ඔක ලියා ගන්නකො මොලින්ද?
मौलिक पद वर्ग हतर की गेला ओक लिया गन्न पुते लिया गन्न हम के नाम හරිද සරි සරි මේ ඔයාලට පුතේ මං සඳ පන්ති දානවා මේ සතියේ සඳ උදේ පන්ති නැහැනේ ඔයගොල්ලන්ට උදේ වරුවේ නැහනේ සඳ පන්ති නැහනේ තියනවද සඳ පන්ති තියනවද සඳ උදේ 8ට अटर पंदन अटे दहाय वन का अरे मम्मी मे सद इतरा මේ සඳ විතරයි ගිහින් බය වෙන්න එපා මොකෝ මේ පදහා නිර්මාණ ටික අමතක වුණොත් එම් පුතේ මොනවක් කරගන්න බෑ ඒක ඉතින් තමයි සඳර දාන්නේ ප්‍රහස්තින්ද නොදා හරිද ගිහින් දා සඳදා දෙය අටේ ඉඳලා 10 වෙනකන් අපි කරමු හරි දැන් මම එකින් එකට කතා කරන්න යනවා දැන් නම් ඉතින් හොඳටම අහගෙන ඉන්න ඕනි හොදේ නැත්තම් තේරෙන්නෙම නැහැ බලමු सिग्नल අචල අචල ලක්ෂයකට සමුදිරින් ගමන් ගන්න අපතේ නේද අචල ලක්ෂයක සමුදිරින් ගමන් ගන්න පතය ඕක ගැන තමයි දැන් කතා කරන්න හදන්නේ. හොඳට අහගෙන ඉන්න. වචනේ තේරුම ගමුකු බලන්න. අචල. අචල කියන්නේ නම නේද? මෙහි කියවන්නේ අචල කියලා ඉන්නව නේද තමයි. අචල කියන්නේ මොකද්ද? තේරුම මොකද්ද? තේරුම අචල කියන එක. අරුදේ. අචල කියන එකේ තේරුම මොකද්ද? निश्चल अचल किया එතකොට අන්න හරි අචල කියන එකේ තේරුම නම් හරි මොනවම එකින් එක පැහැදිලි කරන්නේ අචල හරි අචල කියන්නේ හෙල්ලෙන්නේ ලක්ෂයකට ලක්ෂයකට ලක්ෂය කියලා ගාලිය විදිහේ නේද අචල ලක්ෂයකට ලක්ෂයක් කියන්නේ මොකකටද පිටකට ඔන්න මේ A කියන ලක්ෂය නැත්තම් මේ B කියන ලක්ෂය ඔන්න ලක්ෂයක් කියලා කිව්වොත් ඔන්න දැන් දෙකක් හරි මොකක්ද
අචර කිව්වේ හෙල වෙන්නේ ලක්ෂයක් කිව්වේ පිටකර උතර අචර ලක්ෂයක් කියන්නේ හෙල්ලෙන්නේ නැති පිටකර සමතුරි මේ වචනේ තේරුම ගන්න සමතුරි සමතුරින් කියන්නේ මීටරේ පරතරයෙන් ඉන්නේ ඒ වගේ නේ සමතුරින් කියන්නේ සමාන දුරක ඉන්නේ සමාන දුරක සමාන සමාන දුරක ගමන් ගන්නවා ගමන් ගන්නවා කියන්නේ ඇවිදිනවා නැත්තම් යනවා පතේ අපවල මවවල අචල හෙල්ලෙන්නේ ලක්ෂයකට ලක්ෂයක් කියන්නේ එකයි එකලා එක දිතයිනේ ලක්ෂයක් ලක්ෂ කියලානේ අචල ලක්ෂයකට එකකට සමාන දුරකින් ඇවිදින පතයි මම නිකම් පොඩි එකක් කියන්නකො අර මෙන්න මෙතන කණුවක් හිටවලා මේ කණුවේ බඳිනවා කියලා මීටර් දෙකක් දිගට කවුද හරකේ හරකෙක් බැන්නා හරිද දැන් මේ හරක මෙතන ඉඳලා බලද්දී මෙතන දෙක මීටර් දෙකයි නේ මේ අරියේදී මීටර් දෙකයි නේ දැන් දැන් මීටර් දෙකක් විතර ඉන්නේ වැඩක් නැහැ මීටර් දෙක මීටර් දෙක මීටර් දෙක මීටර් දෙක මීටර් දෙක දැන් මේක අචලද නැද්ද මේ ලක්ෂය අචල ලක්ෂය සමාන දුරකින් ඉඳලා නැද්ද කියලා දෙන්නේ මෙතන මීටර් දෙකයි නම් මේ අන්තරය මෙතනත් මීටර් දෙක මෙතනත් මීටර් දෙක මෙතනත් මීටර් දෙකයි මීටර් දෙකයි මීටර් දෙකයි එහෙම යනකොට අර මොකක්ද හැදෙන්නේ මොන වගේ ගමන් පතයක්ද ඈ මොනවගේ ගමන් පතයද පුතේ? මොකද්ද නේද කියන්නේ? වෘතයක් නේද? වෘතයක් නේද? ඒ කියන්නේ බං කෙලවෙන්නේ නැති ලක්ෂයක ඉඳලා සමාන දුරකින් යනවා. මීටර 3යි නම් මීටර 3යි. දැන් ඔයාලා වුණත් නිකන් හිතලා බලන්න පුතේ. අර අපිව මෙන්න මේම ගහක බැඳගෙන ඉතින් ගහක් තියෙනවා මේ ගහේ මීටර් 5ක් දිග කඹයක් ගෙනල්ලා මගේ වටේ උතනවා වටේ එතුවම දැන් මේක අචරද නැද්ද ගහ කියන එක හෙල්ලෙනවද ඈනේ මේ ගහ මෙතෙන්ට යන්නේ නැහැ ඉතින් මේ ගහේ කිසිවක් නැහැ ඌ හෙල්ලෙන්නේ නැහැ අචර ලක්ෂයක් ඒ සමතුරින් කියන්නේ සමාන දුරින් මෙතන මීටර් 5යි නම් මෙතනත් මේ මෙතෙන්ද ලෙමෙන්නේ පුතේ මීටර් 5යි සාමාන්‍ය මීටර් 5යි මෙන්න මේ හරියට වගේ ඇයි මෙතන ඇන්ගල් එක වැඩි මේ හරියට මීටර් 5 මේ හරියට මීටර් 5 මේ හරියට මීටර් 5 මීටර් 5 මීටර් 5 මීටර් 5 ඒ කියන්නේ මොන වගේ එකද වෘත්තයක් වෘත්තයක් ඒ කියන්නේ අචල ලක්ෂයකට සමදුරින් ගමන් ගන්නා පතය මොකක්ද? මොකක්ද? වෘත්තයක් වෙනවා. වෘත්තයක්. නිකන් හිතන්නකෝ අපේ ගෙදර පොරලෝසුවේ කට්ට. විනාඩි කට්ට හරි, තප්පර කට්ට හරි, මිනිත්තු කට්ට හරි ඕනි බබුල. එකම කිව්වත් එක. දැන් හිතන්නකෝ මිනිත්තු කට්ට තුඩ කියලා. මිනිත්තු කට්ට යන තුඩ. එකෝනේ රවුමඩද නැද්ද යන්නේ බලය ඉදර කිය වෙන විදිහකට දන්නේ නැහැ අත්තම යන්නේ මොන විදිහේ රවුමකට ඒකේ මැද කට් මේ කියන්නේ මැද කට්ට ගහලා තියෙන එක වෙනස් වෙලාද මේ කොරනෝසෙ මෙන්න මෙතන මේ මේක වීතු කට් එක කියන්නේ නැද්ද මොන වීතු කට්
මේක අචල ලක්ෂයක්ද නැත්නම් චලනයේ වැඩ ලක්ෂයක්ද අචලද මම මේක හෙල්ලන්නේ නැහැ ඒක එහෙමම තියෙද්දි මේක විතරයි හෙල්ලන්නේ ඕකනේ නේද තොරොන් අචල ලක්ෂයට සමාන දුර කියන්නේ මේ කට්ටේ දිග සෙන්ටිමීටර 5යි නම් සෙන්ටිමීටර 5 දිගින් තමයි මේක යන්නේ කොහොමද යන්නේ එක ගමන් මාර්ගෙක පෑන් එක ගමන් මාර්ගෙ පෑන් එකේ පෙත්තේ අගිස්ස කොහමද යන්නේ මේවනේ රෝදේ එක ගමන් මාර්ගෙ රෝදේ ටැක්සලේ සීසී එකට යනවා ටැක්සලේ කියන එක දන්නව නේද ඈ රෝදේ එක කියනවනේ එක්සල් එකක් මෙන්නද ඒක ගන්නට හෙලවෙන්නේ නැහැ ඒක හෙලවෙන්නේ නැහැ හැබැයි මේක කවම කරගෙනාද තෝ මෙතන ගොම ගොඩක් ගෑවිලා තිබුණොත් ඒ ගොම ගොඩ මෙහෙම රවක් ගිලා ආපෙදෙන්න ආවරවක් ගිලා ආපෙදෙන්න ආවරවක් ගිලා ආපෙදෙන්න ඒක වෙලාවක් ගියාට පස්සේ ඉතින් ගොම ගොඩ වැටිලා ඒක වෙනම කතාවක් නේද හැබැයි ඔන්න ඕකට තමයි කියන්නේ අචල ලක්ෂයකට සමුදුරින් ගමන් ගන්නා පති සාමාන්‍ය පෙළට වෙනකම් මතක තියාගන්න අචල ලක්ෂයකට සමුදුරින් ගමන් ගන්නා පතය නම මොකද්ද නම මොකද්ද යාද එයාගේ නම තමයි මූර්තය මූර්තය තොට ඔන්න අපි එක දෙයක් ඉගෙන ගත්තා මොකද්ද අචල ලක්ෂයකට සමුදුරින් ගමන් ගන්න පතේට කියනවා මූර්තයක් දැන් හිතන්නකො මෙන්න මේ හරිද අපිට විභාගයට කියනවා මෙහෙම මොකද්ද විභාගයට කියනවා අරගෙන අඩිරූල ගන්නවා කැඩිච්ච අඩිරූල සරට තියෙන කියලා හිතන්න මෙතන බිඳුව මෙතන 1 2 3 4 4 කඩ විතරයි තියෙන්නේ සෙන්ටිමීටර 3 න් ගන්න කියන්නේ කවකටේ අකට තුඩ කවකට උනත් බෑන් කරලා හදා ගන්න පුතේ හොදේ කවකට කොහොමද තියෙන්නේ කවකටේ පැන්සල් චූටි වෙන්න අලි තලි පැන්සලක් ඒවා දාගෙන හරියන්නේ නැහැ හොදේ අර කවකටේ යකඩ තුන මෙතනින් තියලා පැන්සල් තුන මෙතෙන් දෙන්න. ඔන්නෝ තියාගන්න. තියාගෙන මොකද කරන්නේ? මේක උස්ස ගන්න. උස්සගෙන දැන් අපිට ඒ කියන අචල ලක්ෂය යකඩ තුන තියනා ඒකේ. ආ ඒ හෙල්ලෙන්නේ නැහැ එතකොට අචල ලක්ෂයන්නේ. සමදුරේ සෙන්ටිමීටර 3ක දුරයි. ගමන් ගන්නවා අපිට. ඔන්නේ. ඇදලා මෙතන පෙන්නවා අපි සෙන්ටිමීටර කීයයි කියලා. දැන් මතක් කරහල්ලකෝ. මෙතන ඉඳලා මෙතෙන්ට 3යි නම් මෙතන ඉඳලා මෙතෙන්ටත් 3යි. අනිවාර්ය. සෙන්ටිමීටර කීයද? 3යි ඇයි? වෘත්ත එක ආරය දිගින් සමානයි දැන් වෙලේ මෙතනත් 3යි. මෙතනත් 3යි. මෙතනත් 3යි. මෙතනත් 3යි. මෙතනත් 3යි. මෙතනත් 3යි. ඔන්න දැන් කියපු කතාව ඇත්ත වෙලා දැන්ද? ඔහුද නැද්ද? අචල ලක්ෂයක් කියන්නේ හෙල්ලෙන්නේ නැති ලක්ෂයකට සමාන දුරකින් ගමන් කරන්න අපිට මොකද්ද වෘත්තයක් වෙනවාමයි තේරුණාද උතේ තේරුණාද ආයි ගෙල්ලෙන් නැහැ
හරි මෙච්චරයි ආය කියලා දෙන්න මෙච්චරයි මතක තියාගන්න හොඳට මතක තියාගන්න ඕනේ පත වර්ග හතරක් තියෙනවා ගණන් වල පත වර්ග හතර ගැන කතා කරන්න හදන්නේ පළවෙනි පත වර්ගයේ තව මොකද්ද අචල අචල කියන්නේ හෙල්ලෙන්නේ ලක්ෂයකට ලක්ෂයක් කියන්නේ තිතකට සමදුරින් සමදුරින් කියන්නේ සමාන දුරකි ගමන් ගන්නවා ගමන් ගන්නවා කියන්නේ ඇවිදින පතය මොකක් කියලාද හොයන්න ඕනි කියලා අචල කියන්නේ හෙල්ලෙන්නේ නැතිනේ ඔන්න හෙල්ලෙන්නේ නැති ලක්ෂය හරිද ඒකට සමාන දුරකින් යන්නත් ඕන සමාන දුරකින් යන්න ඕනි කියලා කියන්නේ මෙතන ඉඳලා පුතේ මෙතෙන්ට සෙන්ටිමීටර් 5යි නම් මෙතන ඉඳලා මෙතෙන්ට කීය සෙන්ටිමීටර් ආපේ මෙතන ඉඳලා මෙතෙන්ට 5 මෙතන ඉඳලා මෙතෙන්ට 5 ඔන්න මම මේ මෙහෙම නූලක සෙන්ටිමීටර් 5ක් වෙච්ච නූලක අගිස්සේ ගැලක්කට ගහලා මම මෙහෙම මේ අත හොල්ලන්න නැතුව මම මේ කාර බලනවා මේ දැන් කොහොම එකක්ද යනවා ඇති එහෙම කෙලින් ඉරක් කරනවද නැහැ මේ කියන්නේ කොහොමද ඔන්න රවම කරන්නේ දැන් රවම කරන්නේ දැන් ගමන් මාන එහෙමද නැද්ද එහෙමද නැද්ද ඔවුනේ ඔන්න ඕකට තමයි කියන්නේ අචල ලක්ෂයකට හෙල්ලෙන්නේ නැති ලක්ෂයකට සෙන්ටිමීටර් 5යි නම් සෙන්ටිමීටර් 5යි මෙතන සෙන්ටිමීටර් 5යි මෙතන සෙන්ටිමීටර් 5යි මෙතන සෙන්ටිමීටර් 5යි සමාන දුරකින් ගමන් ගන්න පතය සෑම විටම මොකද්ද පුතේ වෙන්නේ වෘත්තය නම් වෘත්තයක් එක්ක දැනු තෙන්න දරුවෝ තේරුණා නේද ටිකක්වත් හරි ලියාගන්න ලස්සනට මේ මාතෘකාව ලියාගන්න ටියුට් නැති දරුවෝ ටියුට් එක තියෙන දරුවෝ නම් තියනවා ටියුට් එක තියෙන දරුවන්ට දෙවෙනි පිටුවේ තියෙනවා හරිද අනිත් දරුවෝ ලියාගන්න අචල ලක්ෂයකට සමතුලිතින් ගමන් ගන්නා පතේ කියලා අලුත් මාතෘකාවක් මම ලියනවා ලස්සනට ලියාගන්න වෙන පෑනකින් ලස්සනට හොඳේ අචල ලක්ෂයකට සමදුරින් ගමන් ගන්නා පතය වෙන පාට පෑනකින් ලියමු මොකද්ද ටිකක් ලොකුවට වෘත්තය නම් लिया गाने पुते හරිද ඩියුට් එක තියෙන දරුවෝ ඩියුට් එක යන යට කොටුවක් තියෙන එක ලිව්වත් කමන්නේ නැත්නම් උඩ ලිව්වත් කමන්නේ ප්‍රශ්නයක් නැහැ දෙවෙනි පිටුවේ යට කොටුවක් තියෙන එක ලිව්වත් කමන්නේ නැත්නම් උඩින් ලියා ගත්තත් කමන්නේ නැහැ හරි නේද අපි උදාහරණ දෙකක් විතර හදමු ලියා ගන්න උදාහරණ මාත් එක හදමු කවකට නැති දරුවෝ එවන නිකන් හදන්න එපා වැඩක් නැහැ හොඳේ කවකට අනිවාර්යයෙන්ම කවකට අලියුල් ලියා ගන්න උදාහරණ
එහෙනම් අචල ලක්ෂයට සමදුරින් ගමන් ගන්නා පතය අඳින්න ඔයාලා හැම කෙනාම පැන්සල ගන්න පැන්සලේ විතරයි මේ වැඩ ඒ කියලා තිතක් කියලා ලක්ෂයලම කරගන්න ඒ හරිද යාගෙන කල කට්ට ගන්න කොච්චර දුරකින්ද කියලා නෑ නේද සමාන දුරකින්ද එහෙනම් ප්‍රශ්නයන්නේ අපිට ඕනි දුරක් ගන්න පුළුවන් කවකට අපිට ඕනි දුරක් අරගෙන යකඩ තුඩ මේ තිත උඩින් තියලා රවුමක් අඳින්න පුතේ ලස්සන වල රවුම අරගෙන ලස්සන දෙනවා ඔන්නෝකට තමයි කියන්නේ අචල ලක්ෂයකට සමතුලින් ගමන් ගන්නා පදේ කියන්නේ හරිද හරි දැන් ඔයාලට මම ගානක් දෙනවා හදන් බලන්න හරිද මේ ඔන්ලයින් වල මම අර හැම වෙලේම කියනවා වගේ තමන්ගේ වැඩ කටයුත්ත තමන් හරියට කරනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ පුතේ දැන් තමන්ගේ වැඩ කටයුත්ත තමන් හරියට කරන්න හරි දෙවෙනි උදාහරණේ බීනම් ලක්ෂයට සෙන්ටිමීටර් හතරක් දුරින් ගමන් ගන්නා පතය අඳින්න බීනම් ලක්ෂයේ සෙන්ටිමීටර් හතරක් දුරින් බී කියලා ලක්ෂයක් තියාගෙන තිතක් මොලේ රවුම් කර කර දඟලන්න එපා ඒක ඇටින් බෝලයක් විතර සයිස් එකක් නෙමෙයි ඔතේ නිකන් තිතක් තියාගන්න කියලා කිව්වේ පැන්සල් මෙතන බී කියලා අමුතු ලකුණු කරලා ගන්න අඩිරූලයි අවකට්ටයි අඩිරූලේ බිංදුව 1 2 3 4 5 මෙන්න මගේ කැඩිච්ච අඩි රූලක් තියෙන්නේ ගිහින් එහෙම ගන්න මේක මෙතනින් අවකට්ටේ යකඩ තුල තියලා 4 කියන දැනට වෙනකන් පන්සල් තුන ඇඩ් කරන්න පන්සලෙන් විතරයි මෙයාම උස්ස ගන්න උස්සගෙන මෙතනින් යකඩ තුල තියලා යකඩ තුල චුට්ටක් අද කරලා අද කළා ඊට පස්සේ මෙතන ඉඳලා ඉරක් ගාලා මෙතෙන්ට පෙන්වන්න සෙන්ටිමීටර් කීයද පැන්සලෙමයි යන්නේ සෙන්ටිමීටර් 4යි හරිද
හරි. හරි නේද? එතකොට මේ අචල රක්ෂයකට සමතුලින් ගණන් ගන්න පදවලට උදාහරණ මොනවාද? මේ රවුම් කරගෙන යන්නට උදාහරණ මොනවාද? උදාහරණ දෙකක් කියන්න බලන්න. උදාහරණ උදාහරණ ටික. එකක් මොකද්ද? පළවෙනි උදාහරණය. ඔරලෝසුවක ඕනි කට්ටක් ගන්න පුළුවන් මම ගන්නවා පැය කඩුවලේ පැය කටුවේ ගමන් මග ඔකට රවුමට වේද කරගෙන එයා අචලව තියෙනව ලක්ෂේ අරක විතරක් කරගෙන අචල ලක්ෂයක සමතලින් ගමන් ගන්න අපතවලට එක උදාහරණයක් තමයි ඔරලෝසුවක පැය කටුවේ ගමන් මග දෙවෙනික ගිනි බෝල කැලෑ දගෙන තියනනේ ගිනි බෝල කරකවනවා ගිනි බෝල කරකවන්නෙකුගේ ගිනි බෝලේ ගමන් මග ගිනි බෝල කරකවන්නෙකුගේ ගිනි බෝලේ ගමන් මගත්තත් ुट उपरी मधु मीटर මුට යන්න පුළුවන් උපරිම දුරකට ඔය මීටර 10 දුර විතරයිනේ. ඒකට උ කනවලක් ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය ඔය රවුම විතරයි. රවුම විතරේ ගන්න පුළුවන්. මේ ඇතුලේට ගහන්න පුළුවන් ඒක වෙනම කතාවක්. දැන් මේ රවුමේ පිටර යන්න පුළුවන්ද මෙයාට? පිටර යන්න පුළුවන් කලහෙන් ගියොත්. නේද? එහෙනම් විතර නැතුව බෑ. තේරුණාන්තෝඩ मतकूर्तयाूर्तयाूर्तयाूर्तयानी හරිද තේරුණාද නැද්ද දැන් සඳුදාවේ පන්ති බෑ කියලා කට්ටියක් දානවා බදාදත් බැරිද පුතේ බදාද උදේ ආවද බදාද උදේ පරි කට්ටිය ඉන්න ලකේ ඉඳලා ඔයාලට පුතේ ඉස්කෝලේ දිවිච්ච වෙලාවයි පන්ති දාගන්න ඒක अरेपुदेवाओं සඳුදායකට වැඩ ටික ඉවර කරලා තියන්න පන්ති ඉවර වෙච්ච ගමන් ඔයාලට ගෙදර වැඩ ටික දාන්න පුළුවන් වෙන විදියට මොකෝ
කඳු තමයි කියලා තියෙන්නේ 8 ඉඳලා 12 වෙනකම් විතරයි වැඩ ටික දාන්න පුළුවන් කියලා. පුතේ වැඩ කරේ නැතොත්, ගෙදර වැඩ දාලා තිබුණ නැතොත් මම වෙනම ලිස්ට් එකක් ගන්නවා. හරිද? ළමයට කියලා තියෙන්නේ වෙනම ලිස්ට් එකකට හදන්න කියලා ඒක. හැබැයි ගෙදර වැඩ කරන්න නැති වුණොත් ළමණ සතියේ ළමණ මාසේ ඉඳලා ටියුක් ගන්න ඉන්න එපා වුණා. මොකෝ හේතුව වැඩ කරන්න නැතුව පන්ති ඉන්න බෑ. අනිත් ප්‍රධානම කාරණා Zoom එකේ හරියට නම දාගෙන ඉන්න ඕනි. හරිද? අනිත් එක ටියුක් අරගෙන සාමාර අගෝස්තු ගෲප් එකට ඇඩ් වෙලා නැති දරුවෝ මට මැසේජ් එකක් දාන්නද අනිවාර්යෙන්. මම සඳා ඉඳලා ඒකට විතරයි ලින්ක් එක දාන්න. හරිද? ටියුක් අරගෙන අගෝස්තු මේ මාසේ 9 ශ්‍රේණිය තියෙන ගෲප් එකට ඇඩ් වෙලා නැති දරුවෝ මට අනිවාර්යෙන්ම අද මැසේජ් එකක් දාන්න පත් ඉවර වෙච්ච ගමන් සර් මම ඇඩ් වෙලා නැහැ ගෲප් එකට කියලා. හරිනේ? එහෙනම් අපි සඳුදා උදේ 8ට හම්බ වෙමු. අදට පන්ති ඉව මේ දැන් දාන්න ඕනි මගේ නම්බර එකට ඇඩ් වෙලා නැහැ කියලා වෙලා. ගෙදර වැඩ ටික දාන්න ඕනි නම්බරේ මම දුන්නනේ ඔයගොල්ලොන්ට. ඒ නම්බරේ මම ආපහු මැසේජ් එකකුත් දාන්නම් අද හවස වෙනකොට. හරි. එහෙනම් අපි අදට පන්ති ඉවර කරනවා පුතේ අද මේ වෙනතනක ඉඳලා කරේ ඒකින් දා පොඩි පොඩි අඩපාඩුකම් වෙන්නේ නැති ඒත් ඉතින් අපි කොහොමරි මේ වැඩේ කරන්න එපා. එහෙනම් අදරයට මම රෙකෝඩින් එකක් දාන්නම්. එකක් බලලා ඉවරලා මේ වැඩ ටික කරගන්න. අයිබෝන් දුසනයි පරිස්සමෙන් ඉන්න ඉලෙන. ප්‍රශ්න තියෙනවා අහන්න පුතේ. ප්‍රශ්න තියෙනවද ප්‍රශ්න? සර්. ඔව් කියලා දෙන්න. සර් මම සනෝලි. ඔව්. සර් මම අගෝස්තු ගෲප් එකට ඇඩ් වෙලා නැහැ සර්. ආ ඒක තමයි මට මැසේජ් එකක් දාන්න පුතේ. හා සර්. තරෝලි ඩියුට් එකක් ගත්තද? සර් මම ආකර්ෂා. අද ගන්න එනවා සර්. ඈ? අද ගන්න එනවා සර්. අද කොහෙන්ද ගන්න පළමඩුල්ලෙන්ද? ගංකන් දිස්කෝල ගාව තියෙනවා කියලා මට. ආ හරි හරි. සර් මම ආකර්ෂා. ඔව්. සර් මමත් නැහැ අගෝස්තු ගෲප් එකේ. අගෝස්තු ඩියුට් එක ගත්තද උදේ? ආ ඒක ඔව් සර්. මේ පතහා නිර්මාණ කියන ඩියුට් එක ගත්තද ඔයා? ඔව් ඔව් සර්. මට මැසේජ් එකක් දාලා තියන්නකෝ. ගත්තේ කොහෙන්ද? සර් මෙහි කන්දුඩි. ආ මට එවන්නකෝ මැසේජ් එකක් දාන්න. නෑ. ඔව් කියන උදේ. සර් 10 වසරකට විද්‍යාත්මක කාංකණය කරනවාද? ඔව් ඔව්. කීයේ දේම් පාඩි? ඔව්. කලාදේ පාඩි. නෑ නෑ තාම කරේ නෑ. කරන දවසට කියන්නේ සර්. ආ හරි. ලින්ක් එක දානවද? ආ කරන දවසට කියන්නම්. ප්‍රශ්න නෑ නේද? බයි සර් බුත්සරණයි. හරි බුත්සරණයි. අයිබෝන් සර්. අයිබෝන්. අයිබෝන් සර්. අයිබෝන්. Goodbye sir. Bye sir. Bye bye.